අයිබෝන් වල හැම දෙනෙක්ටම අන්‍යෝන් හසයෝ යොරුබෝන්. අද අපි හමුවෙන්නේ EPS ටොපික් 7 වෙනි පාඩමත් එක්ක. මේ පාඩමේ මාතෘකාව තමයි යෝගිගා සම්සිරියේයෝ, මෙතන කාර්යාලය වෙනවද. එතකොට මේ පාඩමේදී අපිට ඉගෙන ගන්නට පුළුවන් දේවල් මොනවද කියලා අපි බලමු. චන්සෝ මිත් මුල්කොන් මුත්කෝ තේදා භාගි. චන්සෝ කියලා කියන්නේ ස්ථාන, මුල්කොන් කියලා කියන්නේ දේවල්. චන්සෝමිත් මුල්කොන් ස්ථාන සහ දේවල්, මුද්ගෝ අහලා තේදා භාගී පිළිතුරු ලබා දීම. ඒ වගේම මුන්පොක් කොටසදී අපිට ඉගෙන ගන්නට පුළුවන් ඊගා ව්‍යාකරණ කොටස සහ ඊයේයෝ සහ යේයෝ කියන ව්‍යාකරණ කොටස් ගැන. ඒකේ වචනවලදීත් අපිට ඉගෙන ගන්නට පුළුවන් චන්සෝ මුල්කොන්, ඒ කියන්නේ චන්සෝ ස්ථාන සහ දේවල් වලට අදාළ නාම පද ගැන ඉගෙන ගන්නට පුළුවන්. ඒ වගේම චොම්බෝ සහ මුන්හා කොටස් වලදී හංගුක් චුවන්සික් මුන්හා, චුවාසික් මුන්හා, හංගුගේ චුවාසික් මුන්හා කියලා කියන්නේ කොරියානුවන්ගේ ඉඳ ගැනීමේ සංස්කෘතිය. ඒ වගේම සෙන්හල් පිල්සුපුම් කියලා කියන්නේ එදිනෙදා ජීවිතයේදී අපි භාවිත කරන උපකරණ. සේමියොන් තෝගු මේ අර්ථයේ තියෙන්නේ මේ අපි පුද්ගලිකව භාවිත කරන උපකරණ, අපේ රේසර් එක, ටූත් බ්‍රෂ් එක, සබන්, මේ වගේ දේවල් ගැන තමයි මේකෙදි කතා කරන්නේ. හොඳයි, අපි පළවෙනි සංවාද කොටසට යමු. වෙනදා වගේම අපි සංවාද කොටසට මුලින්ම සවන් දීලා ඊට පස්සේ මේ සංවාද කොටස පැහැදිලි කරගමු. 7 වෙනි පාඩමේ පළවෙනි සංවාදයට අදාළ වෙන වොයිස් ට්‍රැක් එක තමයි 25 වෙනි වොයිස් ට්‍රැක් එක. අපි මුලින්ම 25 වෙනි වොයිස් ට්‍රැක් එකට සවන් දීලා ඊට පස්සේ පාඩම පැහැදිලි කරගමු. චීගුව 여기가 사무실이에요. 대화 1. 여기가 사무실입니까? 네, 사무실입니다. 화장실이 어디입니까? 저기입니다. 네, 다음 사람 상황을 고려삭 බලමු සංවාදයේ පැහැදිලි කරගෙන. මේක තුවන් සහ මින්සු අතර ඇති වෙන සංවාද කොටසක්. තුවන් කියනවා මෙන්න මෙහෙම, යෝගිගා සමුසිරිම්නිකා. යෝගි කියලා කියන්නේ මෙතන, සමුසිල් කියලා කියන්නේ කාර්යාලය, ඉම්නිකා අපි කලින් ඉගෙන ගත්ත පාඩමේදී ඉම්නිදා සහ ඉම්නිකා ගැන, ඉම්නිකා වලින් ප්‍රශ්නයක් අහන්න කියලා අපි කලින් පාඩමේ ව්‍යාකරණ කොටසදී ඉගෙන ගත්තා. යෝගිගා සමුසිරිම්නිකා මෙතන කාර්යාලය වෙනවද? මින්සු පිළිතුරු දෙනවා, නේ සමුසිරිම්නිදා, නේ ඔව් සමුසිරිම්නිදා කාර්යාලය වෙනවා. ඊට පස්සේ ආයතුවන් මෙහෙම අහනවා, වජන්සිරි ඕදීම්නිකා, වජන්සිල් එක කොහෙද තියෙන්නේ, නැත්නම් වොෂ්රූම් එක කොහෙද තියෙන්නේ කියලා අහනවා. ඕදී කියලා කියන්නේ කොහෙද කියන එක, වජන්සිල් කියලා කියන්නේ වොෂ්රූම් එක, ඔදීම්නිකා කියන්නේ කොහෙද තියෙන්නේ කියන එක. මිනිස්සු කියන චෝගි ඉම්නිදා අන්න අතන තියෙනවා. අපි අද පාඩමේදී ඉගෙන ගන්නවා මෙතන, අතන, උතන කොහොමද අපි හඳුන්වන්නේ, මොන විදිහටද කියලා අද පාඩමේදී ඉගෙන ගන්නවා. දැනට මේක මතක තියාගන්න, යෝගි කියලා කියන්නේ මෙතන, චෝගි කියලා කියන්නේ උතන, උතන අන්න අතන, අතන, අතන චෝගි, චෝගි ඉම්නිදා අන්න අතන වෙනවා. හොඳයි, එතකොට ඔන්න මේ සංවාද කොටසට අදාළව අපිට තියෙන වචන ටිකක්. චන්සෝ ස්ථාන ගැන කියවලා පැහැදිලි කරගමු. යෝගි මෙන්න බලන්න, බෝලේ තියෙන්නේ මෙතන, මෙයාගේ ළඟම තියෙන්නේ බෝලේ, එහෙනම් එයා කියනවා මෙතන යෝගි, යෝගි. ඔන්න දැන් බෝලේ ගොඩාක් දුරට මූ පහින් ගහලාද කොහෙද, බෝලේ ගිහිල්ලා ඉවරලා තියෙනවා ගොඩාක් දුරට. ඊට පස්සේ කියනවා චෝගි, අන්න අරේ තියෙනවා, අන්න අරහෙ කියලා අපිට දික් කරලා, ඇඟිලි දික් කරලා පෙන්නනවා, අරහෙ තියෙන්නේ මේක. ඊට පස්සේ කොගි, කොගි, කොගි කියලා කියන්නේ ඔතන, ඔන්න ඔතන මචං. දැන් මම මෙතන ඉන්නවා, මූ යාළුවා ගිහිල්ලා මෙහෙට, මේ යාළුවා දුරට ඇවිදගෙන ගිහිල්ලා, දැන් මූ හොයනවා බෝලේ කොහෙද තියෙන්නේ. ඒ ඔතන, ඔතන තියෙන්නේ, ඔන්න ඔතන. කොගි, කොගි, කොගි ඉස්සෝය, කොගි,
거기 있어요. 아니, 이러면서 뭐 하나도 못 하다 와도 거야 간다. 왜 매거든? 거기도 돼. 어디 어디? 거기도 거기도. 어디 어디? 어디야? 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 거기도 거기도. 어디입니까? 거기 왜 나와들? 어디야? 거기? 거기도 있네. 거기도. 아니, 마트가 되어가는 메리가 살러 여기 저기 거기. අතන මෙතන අතන උතන හරි මේ වචන ටික සරලව මතක තියාගන්න. ඔදි කියලා කියන්නේ කොහෙද කියන එක. හොයසා කම්පැනි එක වැඩ කරන තැන. සමුසිල් කාර්යාලය. හජන්සිල් රෙස්ට්රූම් එක නැත්නම් අපි වොෂ්රූම් එක කියලා කියමු. සික්තන් ආපන ශාලාව. ජිප් ගෙදර. කිසුක්සා කියලා කියන්නේ අපි නවා තැන් ගන්න තැන. බෝඩි මූ වගේ කියලා කිව්වා. නිවැරදි කිසුක්සා එක. සෙතක්සෝ. සෙතක්සෝ කියලා කියන්නේ ලොන්ඩ්‍රි එකට. සෙතක්කි කියලා කිව්වොත් මේක රෙදි සෝදන මැෂින් එක. මියොන්සිල් සැලුන් එක. සිජන් කියලා කියන්නේ මාකට් එක. මාත කියන්නේ මාට් එකට. ප්‍යොනේජොම් කියලා කියන්නේ පැය 24 පුරාම විවෘත වෙලා තියෙන සාප්පුවට. අපිට පැය 24 පුරාම මේක විවෘත වෙලා තියෙන නිසා ඕන වෙලාවක ගිහලා බඩු ගන්න පුළුවන්. ඊට පස්සේ සුපර් මාකට් එකක් තියෙනවා. කොහොම සුපර් මාකට් එකද කියන්නේ සුපර් මාකට්. සුපර් මාකට්. හොඳයි ඊළඟට ඔන්න ව්‍යාකරණ කොටස් ටික තියෙනවා. අපි මේ ව්‍යාකරණ කොටස් ටික දෙකම එකට කතා කරමු. පාඩමේදී දැනට සරලව පැහැදිලි කරගෙන යන්නම්. අවශ්‍ය නම් මේ පාඩම කතා කරලා අවසානයේදී මම මේ ව්‍යාකරණ කොටස පැහැදිලිව කතා කරනවා. ඒ නිසා මෙතනදී සරලව පැහැදිලි කරගෙන යන්නම්. මේ ඊගා කියන කොටස අපිට පාවිච්චි කරන්න පුළුවන් නාම පද එක්ක. මේ නාම පදයක් එක්ක මේ ඊ හෝ ගා ප්‍රත්‍ය එකතු වෙනකොට ඒ නාම පදයේ කතෘ බව හැඟවීම කරන්න පුළුවන්. ඒ වගේම මෙතනදී අපිට ඉගෙන ගන්න නැහැ. නමුත් අපිට මේ ඊ සහ ගා භාවිත කරලා වාක්‍යයකදී කර්මපදයේ හැඟවීම කරන්නත් පුළුවන්. ඒකත් යෙදෙන අවස්ථාවල් තියෙනවා. නමුත් මෙතනදී ඔයාලට උගන්වන්න තියෙන්නේ ඊ සහ ගා එකතු වෙන්නේ නාමපද එක්ක. ඒ නාමපද එක්ක එකතු වෙලා වාක්‍යයක කතෘ හැඟවීම සිද්ධ කරනවා කියලා කියනවා. ඉතින් ඔයාලා දන්නවා නාමපද අවසාන වෙනකොට මේ නාමපද වල අවසානයේ හල් ලකුරක් තියෙන්න පුළුවන්. නැතිනම් හල් ලකුරක් නැති අවස්ථාවල් වෙන්න පුළුවන්. හල් ලකුරක් තියෙන අවස්ථාවක් ආවොත් මෙන්න මේ ඊ කියන ප්‍රත්‍ය එකතු කරලා ඒ නාම පදයට අදාළව ඒ නාම පදයේ කතෘකාරක ස්වභාවයකටපත් කරන්න පුළුවන්. ඒ වගේම හල් ලකුරක් නැති අවස්ථාවේදී මෙන්න මේ ගා කොටස ඒ නාම පදයට එකතු කරලා ඒ නාම පදය කතෘ ස්වභාවයක් බවට පත් කරන්නට පුළුවන්. උදාහරණ වාක්‍ය ටික කියවගෙන යමු අපි. සමුශිරි ඔදීම් නික්ක සමුසිරි. දැන් බලන්න සමුසිල් කියලා කියන නාම පදය මෙතන ඊ එකතු වුනහම ඊ එකතු වුණාට පස්සේ මේ නාම පදයේ මේ වාක්‍යයේ කතෘ බවට පත් වෙනවා. සමුසිරි ඔදීම්නික කාර්යාලයේ කොහේ වෙනවද? චොගීම් නිදා අතන වෙනවා. චොගීම් නිදා අතන වෙනවා. යෝගිගා යෝගි කියන්නේ නාම පදයේ යෝගි ගා එකතු වෙලා තියෙනවා හල් ලකුරක් නැති නිසා. මෙතන සමුසිල් කියන තැනදී රයන්න තියෙනවා හල් ලකුරක් විදියට. ඒ නිසා ඊ එකතු වෙලා තියෙනවා කතෘ බවට පත් වෙනකොට නාම පදේ. යෝගිකා කිසුක්සයිම් නික්කා උතන කිසුක්සයක වෙනවද? මෙතන කිසුක්සයක වෙනවද? නේ කිසුක්සයිම් නිදා ඔව් කිසුක්සයක වෙනවා. චෝගිකා උතන නෙවෙයි අතන. චෝගිකා අතන සුපර් මාකට් හිම් නික්කා සුපර් මාකට් එක වෙනවද? අනියෝ ප්‍යොනේ චෝමිම් නිදා නැහැ ප්‍යොනේ ජොම් එක වෙනවා. පැය 24 පුරා විවෘත වෙලා තියෙන සාප්පු වෙනවා කියලා කියනවා. හොඳයි පාඩමේ එතන එහාට තියෙනවා මෙන්න මේ විදිහට යොන්සප් කොටසක් අභ්‍යාස කොටසක්. මේවා ඔයාලා තනියම කරන්න ඕන. මේකේ ඔයාලට තනියෙන් ගැටලු තියෙනවා නම් මම මේකේ වීඩියෝස් හදලා තියෙනවා. ඒ ටික මම දානවා වෙනම අභ්‍යාස කොටස කියලා වෙනම දාලා තියෙනවා ප්ලේලිස්ට් එකක් හදලා. ඒකෙදි ඔයාලට මේ ටික බලා ගන්නට පුළුවන් පිළිතුරුත් එක්කම මම මේ ටික දාලා දෙනවා. ඉතින් මේවා තනියම කරන්න ඒක ඔයාලගේ අවබෝධයට වැදගත් වෙන නිසා.
හොඳයි, පාඩමේ දෙවෙනි සංවාද කොටසට යමු. දෙවෙනි සංවාද කොටසට අදාළ වෙන 26 වෙනි වොයිස් ට්‍රැක් එක අපි 26 වෙනි වොයිස් ට්‍රැක් එකට සවන් දීලා ඉමු.대화 2. 여기가 기숙사예요. 이건 기숙사 열쇠예요. 감사합니다. 그런데 저게 뭐예요? 가족 사진이에요. 근데 마이다니 상마디 පැහැදිලි වෙන ලදී අපි තව පාරක් සංවාදය අහලා බලමු. 대화 2. 여기가 기숙사예요. 메드는 기숙사가 되는 이건 기숙사 열쇠예요. 메가 기숙사에게 야투르. 감사합니다. 스튜디. 그런데 저게 뭐예요? 메드는 뭐가 되는 가족 사진이에요. 바울리 핀투르. 저게 얘기를 하는 아트는 얘기는 거. 근데 අපි පැහැදිලි කරගමු සංවාදය. මේ සංවාදයේ ලීහාන් සහ තුවන් කියන දෙන්නා අතර ඇති වෙන්නේ. ලීහාන් කියනවා යෝගිකා කිසුක්සයේ මෙතන කිසුක්සයක වෙනවා. ඊගොන් කිසුක්සා යෝල්ස්වේයෝ. ඊගොන් මේක කිසුක්සා කියලා කියන්නේ නිවාසිකාගාරයේ යෝල්ස්වේ. යෝල්ස්වේ කියලා කියන්නේ යතුරු. යේයෝ වෙනවා. අපි මෙතනදී පැහැදිලි කරගන්නට ඕන දේ තමයි, ඔයාලට මතකද අපි කලින් පාඩමේදී කතා කරා ඉම්නිදා සහ ඉම්නික්කා ගැන. මේ ඉම්නිදාවලදී අපි කිව්වේ මොකද, නාමපදයක එක මේක එකතු කරාම ඒ නාමපදේ වෙනවා කියලා ප්‍රකාශ කරන්නට පුළුවන් කියලා. ඉතින් ඒ වගේම තමයි මේකත් ඒ විදිහම සමානයි. යෝගිගා කියන්නේ මෙතන. දැන් ගා කියන ප්‍රත්‍ය ගැන අපි ඉගෙන ගත්තා. ඇයි ගා එකතු කරන්නේ? වාක්‍යයක කර්තෘ ගොඩනගා ගන්නට ඊහෝ ගා එකතු කරනවා කිව්වා නාමපදයකට. එහෙනම් කිසුක්සා කියලා කියන්නේ මොකද්ද? නේවාසිකාගාරය කියන්නේ නාමපදයක්. අපිට මේකට ඉම්නිදා එකතු කරන්න පුළුවන්. වැරද්දක් නැහැ. නමුත් ඉම්නිදා කියන එක මේකට 100%ම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ ඉම්නිදා වල අර්ථයටම සමාන තව දෙයක් තමයි යේයෝ කියන එක. යේයෝ. යේයෝ කියන්නේ වෙනවා කියන එකම තමයි. යෝගිගා කිසුක්සයේයෝ. දැන් ඉම්නිදා කියන එක මෙතෙන්ට එකතු කරොත් වැරද්දක් නැහැ. නමුත් මේ ඉම්නිදා ඉම්නික්කා එහෙම සාමාන්‍යයෙන් කතා කරද්දී මේක පාවිච්චි කරන්නේ නැහැ. බොහෝ අවස්ථාවලදී මේ ඉම්නිදා ඉම්නික්කා භාවිත කරන්නේ ලියන අවස්ථාවේදී. ලියන දෙයකට තමයි මේ ඉම්නිදා ඉම්නික්කා පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි කාට හරි කතා කරනකොට උනත් මේ ඉම්නිදා ඉම්නික්කා දාලා කතා කරන්න එපා කියන්නේ මේක මේ සාමාන්‍ය භාවිතේ නැහැ. මම එනකොට අදටත් දැකලා තියෙනවා මගේ කම්පැනි එකේ ඉන්න මේ පාකිස්තාන කට්ටිය මුන් කතා කරනවා ඉම්නික්කා ඉම්නිදා දාලා. ඒක නිකන් කොරියුන්ටත් නේ හරි පිස්සුවක් වගේ නේ. ඒක එහෙම කරන්න ඕන දෙයක් නෙවෙයි. අපි සාමාන්‍ය සරලව කතා කරනකොට, සරල ගරුත්වයක් දීලා කතා කරනකොට යෝ ප්‍රත්‍යයෙන් අවසාන වෙන විදිහට කතා කරා. මේක හොඳටම ප්‍රමාණවත්. හරිද? ඒ නිසා මතක තියාගන්න මේ යේයෝ ගැන මම කතා කරේ. අපිට මෙතන ඉම්නිදා දාන්න පුළුවන්. නමුත් ඉම්නිදා වෙනුවට අපිට යේයෝ දාන එක කතා කරන භාෂාවේදී ගොඩාක්ම සුදුසුයි. ඒ නිසා යෝ ප්‍රත්‍යයෙන් අවසාන වෙන විදිහට භාෂාව කතා කරනකොට හසුරවන්න ඉගෙන ගන්නට ඕන. ඒක තමයි මේ පාඩමේ ඉඳන් අපිට උගන්වන්නේ. යෝගිකා කිසුක්සා. යෝගිකා කියන්නේ මෙතන. ඔන්න ගායකතු වෙලා තියෙනවා. ඒ ගායකතු වෙලා තියෙන්නේ කතරු කරන්න මේ වාක්‍යයේ මේ නාම පදේ. යෝගි කිසුක්සා. නා කිසුක්සා කියන්නේ නේවාසිකාගාරයේ යේයෝ වෙනවා. මේ යේයෝ එකතු වෙන එක ගැනත් මම මෙතනදීම පැහැදිලි කරන්න. නාම පදයේ අවසානයේ හල්ලකුරක් තිබ්බොත් එහෙම ඊයෝ කියලා කොටසක් තියෙනවා. ඒක එකතු කරන්නට ඕන. නාමපදයේ අවසානයේ හල්ලකුරක් නැත්නම් යේයෝ එකතු කරලා වෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට යේයෝ සහ ඊයෝ කියන දෙකේම අර්ථය සමානයි. ඒක තේරුම් නැත්නම් ඔන්න දැන් අතහැරලා දාන්න. මේ පාඩමේ තියෙන කොටස ගැන විතරක් බලන්න. ඔන්න එහෙනම් අපි දැන් ආයේ පාඩමට යමු. යෝගිකා මෙතන කිසුක්සයේයෝ නේවාසිකාගාරයේ යේයෝ වෙනවා. ඊගොන්. ඊගොන්. ඊගොන් කියන්නේ මේක. ඊගොසන් මොයේයෝ මේක මොකක් වෙනවද? ඊගොන් මේක. කිසුක්සා.
기숙사에게 열쇠예요. 열쇠 කියලා කියන්නේ යතුරට. 열쇠 කියන්නේ යතුරට, 예요 කියන්නේ වෙනවා. 이건 මේක기숙사 내와시가가레 열쇠 යතුර 예요. 이건 기숙사 열쇠예요. 메카 기숙사에게 මේක කිසුක්සයිගේ යතුර වෙනවා කියලා කියනවා. හොඳ පැහැදිලි දෙයක් කියපු ටික යෝගිගාස් කිසුක්සයයෝ මෙන්න මේ කිසුක්සයක වෙනවා. ඉගොන් කිසුක්සය යෝල්සෝයයෝ මේක කිසුක්සයකේ යතුර වෙනවා. කොරියාවට අලුතෙන් ආපුවාම කොරියාවෙ ඉන්න අපේ කම්පැනි එකේ ඉන්න තව කෙනෙක් ඇවිල්ලා ඉතින් අපිට අපේ නාමයෙන් ගන්න පුළුවන් තැන අපිට හඳුන්වලා දෙනවා. මෙන්න මෙතන තමයි වාගේ කාමරේ. මේ තියෙන කාමරේ යතුර. ඒක තමයි මෙතනදී මේ සරල සංවාදයකින් අපිට පැහැදිලි කරන්නේ. ඔන්න ඉතින් මේ තුවාන්ට තමයි මේ කාමරේ යතුර ගෙනත් දෙන්නේ. තුවාන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ තුවාන් කියලා කියන්නේ පාකිස්තානෙගේ. හන්දේ මතක තියා ලංකාව කට්ටිය නම් මේ සංවාද වල නැහැ. ඒකට තුවාන් කියන්නේ පාකිස්තාන් කෙනෙක්. ඔන්න තුවාන් කියනවා ඉතින් කම්සාම්නිදා ස්තුති කරුන්දේ ඒත් චෝගේ මොයේයෝ අතන මොකක්ද? කම්සාම්නිදා කියන්නේ ස්තුති කරොන්දේ කරුන්දේ කියන්නේ ඒත් චෝගේ අතන මොයේයෝ මොකක් වෙනවද අතන මොකක් වෙනවද කියලා අහන්නේ. මේ චෝගේ කියලා කියන්නේ අතන කියන එක. මේ කෙටි කෙටි විදිහට භාවිත වෙලා තියෙන මේ චෝගි කියන එක කෙටි කරලා තමයි චෝගේ කියලා කියන්නේ. චෝගි කියන එක කෙටි යෙදුමක් විදිහට තමයි මෙතනදී භාවිත කරන්නේ. අපිට පාඩමේදී කෙටි යෙදුම් ගැන ඉගෙන ගන්නට තියෙනවා. ඉස්සරහට දැනට මේක මතක තියාගන්න. චෝගේ කියලා කියන්නේ චෝගි කියන එකම තමයි. චෝගේ අතන මොයේයෝ මො කියන්නේ මොකක්ද? යේයෝ වෙනවද? මො කියන්නේ මොකක්ද? යේයෝ වෙනවද? අතන මොකක් වෙනවද? කජොක් සජින්. කජොක් සජින් කියලා කියන්නේ පවුලේ පින්තූරය. ඊයේයෝ අන්න ඊයේයෝ එකතු වෙලා තියෙන ඇයි නාමපදයේ අවසානයේ හල්ල පුර විදිහට නයන්න තියෙන නිසා ඊයේයෝ එකතු කරන්න බෑ. ඊයේයෝ එකතු කරන්නට බෑ. අපි එකතු කරන්නට ඕන ඊයේයෝ. කජොක් සජිනියෝ පවුලේ පින්තූරය වෙනවා කියලා කියන. ඔන්න එතකොට සංවාද කොටස අපි කතා කරා පැහැදිලි ඇති. සංවාද කොටසට අදාළ ඔන්න ඉස්සරහට යනකොට අපිට තියෙන පොඩි ටිප් එකක්. චුරිමරල්. ඒ චුරිමරල් කියලා කියන්නේ කෙටි එදු. මම කතා කරා පාඩමේදී චෝගේ කියන එක. චෝගි කියන එක චෝගේ වුණා කියලා මම කිව්වා. බලන්න. මල්හගිය සොනන් චුරිමරල් මහනිසයන් හන්ද හම්නිද. කතා කරන භාෂාවේ කතා කරනකොට මෙන්න මේ චුරිමරල් කෙටි යෙදුම් මානිසයන් හම්නිදා. මානි කියලා කියන්නේ ගොඩක්. සයන් හම්නිදා කියන්නේ භාවිත කරනවා කියන එක. මානි මානි ගොඩක්. සයන් හම්නිදා භාවිත කරන. ඊගොසන්. ඊගොසන් කියන්නේ මේක. චෝගොසන් අරක. කගොසන් ඒක. දැන් මේව මතක තියාගන්න මම මේ කියනකොට වැඩි මොනවද හිතන්න එපා. මේක පාඩම් කරගන්න මම මේ කියන එක. ඉගොසන් කියන්නේ මේක. චොගොසන් කියන්නේ අරක. කගොසන් කියන්නේ ඒක. මේක කතා කරන භාෂාවදී අපිට පොඩි විදිහට භාවිත කියන්නේ කෙටි යෙදුමක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඉගොන් මේක. චොගොන් අරක. කගොන් ඒක. එතකොට බලන්න ඉගොසි මේ දෙය, චෝගොසි ඒ දෙය, කගොසි අර දෙය. ඉගොසි කියන්නේ මේක. චෝගොසි කියන කියන්නේ අර දෙය. කගොසි කියන්නේ ඒ දෙය. එතකොට බලන්න මෙන්න මේ අර දෙය, මේ දෙය, ඒ දෙය කියන එක බලන්න කෙටිවිලා තියෙන එක ඉගේ. අන්න අපිට පාඩමින් හැමෝම ඉගේ මොයේයෝ චෝගේ මොයේයෝ කියන එක හම්බුණා. ඉගේ මේක. ඉගේ මොයේයෝ කියන එක අපිට කියන්න පුළුවන්. ඉගොෂි මොයේයෝ කියලා කියන්නත් පුළුවන්. නැත්නම් ඉගොසන් මොයේයෝ කියලා කියන්නත් පුළුවන්. ඉගොෂි මොයේයෝ කියන උඩ කතා කරන භාෂාවේදී ඉගේ මොයේයෝ. නෝක තමයි කොරියානු භාෂාව අපිට කතා කරනකොට ඇහෙනකොට අඳුර ගන්නට අමාරු වෙන්නේ. මොකද ගොඩාක් තියෙන දේවල් වල කෙටි යෙදුම් තමයි භාවිත කරන්නේ. දැන් කදාකවත්
가 කියලා කියනවා. 가라 ඵලයන් කියලා කියනවා. මේකේ කෙවිදිහට ක්‍රියාපදවලදී මේක වෙනස් වෙන අවස්ථාවල් තියෙනවා. ඒක ගැන අපි ඉදිරියේදී කතා කරමු. දැනට මේක ඉගෙන ගන්න කොරියානු භාෂාවේ කතා කරනකොට ගොඩාක් කෙටි උදුම් භාවිත වෙනවා කියලා මේ කියන්නේ. ඉගෝසි ඉගේ චෝගෝසි චෝගේ වෙලා තියෙනවා. කගෝසි කගේ අර්ධය කියන එක හොඳයි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. බලමු මුල්කොන් ගැන ඔන්න වචන ටිකක් තියෙනවා. මුල්කොන් කියන්නේ දේවල්. මොනවාද අපිට මේ උගන්වන්න හදන දේවල් කියලා අපි දැන් භාවිත පාඩම් කරලා බලමු. යොල්සෝය කියන්නේ යතුරු. කජොක් සජින් කියලා කියන්නේ පවුලේ පින්තූරය. කබන් කියලා කියන්නේ බෑග් එකට. චිගප් කියන්නේ වොලට් එකට, පර්ස් එකට චිගප්. ඊළඟට යොක්කෝන් කියලා කියන්නේ පාස්පෝර්ට් එකට. උසන් කියන්නේ කුඩේට. කෝල් කියන්නේ කණ්ණාඩියට. වජම්පුම් කියලා කියන්නේ මේ ආලේපනවලට. අපි ගන්න මූණ සුදු වෙන්නේ එහෙම ගන්න ආලේපන තමයි වජම්පුම් කියලා කියන්නේ. ඊළඟට පිත් කියලා කියනවා. පිත් කියලා කියන්නේ පනාවට. හෙයෝදරයෝ කියලා කියන්නේ හෙයා ඩ්‍රයරයකට, මේ කොණ්ඩේ විලන උපකරණයට. පෙගේ කියලා කියන්නේ කොට්ටේට. ඊබුල් කියලා කියන්නේ බෙඩ්ෂීට් එකට, අපි පොරවන එකට. මේ පොරවන ගැන කතා කරනකොට මේ පොරවන තියෙනවා කොරියාවේ. දැන් සීතල කාලෙට මේ පොරවනේ ඉලෙක්ට්‍රික් එකට කනෙක්ට් කරන්න පුළුවන්. කරන්ට් එකට කනෙක්ට් කරාට පස්සේ මේක රත් වෙනවා. ඉතින් රැට් නිදාගන්නට ඔන්න ඔය වගේ පාවිච්චි කරන්න පුළුවන්. රත් වෙන. එහෙම නැත්නම් ඉතින් මෙයාලා බිමට ෆ්ලෝ හීට් එකක් දාලා තියෙන්නේ. සීතල කාලෙට බිම රත් වෙනවා, බිත්ති රත් වෙනවා. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක නැත්තම් මෙන්න ඒකත් මදිවගෙන මෙන්න මේ ඊබුල් එක පාවිච්චි කරන්න පුළුවන්. රශ්නියට නිදා ගන්නට. ඔන්න ව්‍යාකරණ කොටස තියෙනවා. ඊයෝ සහ යේයෝ. මේ ඊයෝ සහ යේයෝ කියන එකත් මම පැහැදිලි කරා ඉම් නිදා සමාන අර්ථයක් තියෙන්නේ කියලා. ඊයෝ භාවිත වෙන්නේ නාමපදයේ හල්ලකුරක් තියෙනකොට ඒ නාමපදය වෙනවා කියලා කියන කතා කරන භාෂාවේදී. යේයෝ කියන එක භාවිත වෙන්නේ නාමපදයේ හල්ලකුරක් නැති අවස්ථාවේදී ඒ නාමපදය වෙනවා කියලා කියන්නට කියන එක මතක තියාගන්නට ඕන. බලන්න වාක්‍ය ටික කියවලා පැහැදිලි කරගමු. ඊගේ, ඔන්න ඊගෝෂි කියන එක ඊගේ තියෙනවා. ඊගේ මොයේයෝ. මේක මොකක් වෙනවද? යොල්ස්වේ කියන්නේ මොකක්ද? අපි නාමපදවලදී ඉගෙන ගත්තා, මුල්කොන් වලදී ඉගෙන ගත්තා. යොල්ස්වේ කියලා කියන්නේ යතුරු. යතුරු කියන නාමපදයට හල්ලකුරක් නැති නිසා යේයෝ කියන එක එකතු කරලා ඒ නාමපදේ වෙනවා කියලා මෙතනදී කියලා තියෙනවා. ඊගේ මොයේයෝ, මේක මොකක් වෙනවද? යොල්ස්වේ යේයෝ යතුරු වෙනවා. චෝගේ මොයේයෝ, අතන මොකක් වෙනවද? ඊබුරියේයෝ. ඊබුල් කියන්නේ බෙඩ්ෂීට් එකට. ඊයෝ කියන්නේ වෙනවා කියන එක. ඊබුල් කියන නාමපදය හල්ලකුරක් තියෙනවා, රයන්නක්. ඒ නිසා අපිට යේයෝ එකතු කරන්නට බෑ. ඒ නිසා ඊයෝ එකතු කරනවා. ඊබුරියේයෝ කියලා ප්‍රකාශ කරන්නට ඕන නාමපදයේ හල්ලකුරක් තියෙන නිසා. ඊගොන් වජම්පුමියේයෝ. වජම්පුම් කියලා කියන්නේ නාමපදය හල්ලකුර තියෙනවා මයන්න. ඊයෝ කියලා කියන්නේ වෙනවද කියලා අහන්නේ. දැන් බලන්න මේකේ පැහැදිලි කරන එක. දැනට මේක පැහැදිලි කරගෙන අවසන් වෙලා ඊගොන් වජම්පුමියේයෝ. මේක ආලේපනයක් වෙනවද? නේ වජම්පුමියේයෝ. දැන් බලන්න ළමයි මෙන්න මේ අවසාන වාක්‍ය ගැන. ඊගොන් කියලා කියන්නේ මේක. වජම්පුම් කියලා කියන්නේ මොකද? වජම්පුම් කියලා කියන්නේ ආලේපන. එතකොට ඊයේයෝ ගැන අපි ඉගෙන ගන්නකොට මේ ඊයේයෝ වලට අවසාන මේ ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ මේක ප්‍රශ්නයක් නිසා. එතකොට ප්‍රශ්නයක් අහන්න වගේම ප්‍රකාශයක් කරන්නට මේ ඊයේයෝ කියන කොටස භාවිත කරන්නට පුළුවන්. හැබැයි මෙතනදී ශබ්දේ විතරයි අපි වෙනස් කරන්නේ. කොහොමද? වජම්පුම් ඊයේයෝ
화장품 이에요 그리고 메가 아레바냐 코이나 화장품 이에요 බලන්න මගේ අන්න දැන් සවුන්ඩ් එකේ වෙනස බලන්න ප්‍රශ්නය අහනකොට සහ පිළිතුරු දෙනකොට ඔන්න මම ප්‍රශ්න අහන ස්වරූපයේ මුලින්ම කියනවා වජම්පු මියේයෝ ආලේපනයක් වෙනවද වජම්පු මියේයෝ තේරෙනවද ඒකේ වෙනස දැන් එතකොට ප්‍රශ්නයක් අහන්න වගේම පිළිතුරු දෙන්නත් මේ ඊයේයෝ සහ යේයෝ භාවිත කරන්න පුළුවන් අහන ශබ්දයේ විතරක් වෙනස් කරන ප්‍රශ්නයක් විදිහට අහනවා නම් ප්‍රශ්නය අහන ස්වරූපයට වෙනස් කරනවා පිළිතුරක් දෙනවා පිළිතුරු දෙන ස්වරූපයෙන් දෙනවා කලින් අපි ඉම්නිදා ගැන ඉගෙන ගන්නකොට ඉම්නිදා වලට ප්‍රශ්නාර්ථ ස්වරූපයක් වෙනම තිබ්බා ඉම්නික්කා කියලා මතක ඇති එහෙනම් ප්‍රශ්නය අහනකොට ඉම්නික්කා කියලා අහලා තිබුණා ඉම්නිදා ඉම්නික්කා ගැන අපි ඉගෙන ගන්නකොට නමුත් මෙතනදී යේයෝ සහ ඊයේයෝ භාවිත කරනකොට ප්‍රකාශ ස්වරූපය සහ ප්‍රශ්නාර්ථ ස්වරූපය දෙකම එකයි ඒ නිසා මේක හරිම ලේසි එතකොට ප්‍රශ්නේ අහන ස්වරූපයෙන්ම පිළිතුරු දෙන්නත් අපිට පුළුවන්. බලන්න මෙතන ඉගොන් වජම්පුමියේයෝ මේක වජම්පුම් එකක් වෙනවද? මේක ආලේපනයක් වෙනවද? ඉගොන් වජම්පුමියේයෝ නේ වජම්පුම් ඊයේයෝ. ඔව් ආලේපනයක් වෙනවා. ඉතින් ඒක මතක තියාගන්න. එතකොට මේකේ නැත යන අර්ථය තියෙනවා අනියේයෝ කියලා. ඔයාලට ඉදිරියේදී හම්බෙයි එක අනියේයෝ අනියේයෝ මෙන්න මේ ඊයේයෝ එක තමයි මෙයා එකතු වෙන්නේ අනියේයෝ එතකොට අනියේයෝ භාවිත කරනකොට ප්‍රශ්නාර්ථ ස්වරූපයත් ඒකමයි ප්‍රකාශ ස්වරූපයත් ඒකමයි මොකද අන් කියන කොටසේ හල් ලකුරක් තියෙන නිසා අනියේයෝ එකතු වෙන්නේ මේ ඊයේයෝ එක අන් එකතු වෙන්නේ ඊයේයෝ එක එතකොට අපිට කියන්න පුළුවන් ඊගේ මොයේයෝ යොල්සුවේ අනියේයෝ මේක යතුර නෙවෙයිද ඉබූරි අනියේයෝ එතකොට වජම්පුමි අනියේයෝ වජම්පුම අනියේයෝ කියලා මෙහෙම අහන්න පුළුවන් හරිද මතක තියාගන්න එතකොට අන් කියන එක නැත යන අර්ථය ගැන මම කලින් පාඩමේදී පැහැදිලි කරා ඉතින් ඒ නිසා මම හිතනවා මේක සරලව ඔයාලට පැහැදිලි කරගන්නට පුළුවන් ඇති කියලා ප්‍රශ්න තියෙනවා අපි කතා කරමු ෆෝන් නම්බර් එක තියෙනවානේ මට කතා කරන්න මම වෙනම පැහැදිලි කරලා දෙන්න හොඳයි එතකොට නැත යන අර්ථය අන් අන් එකතු වෙන්නේ ඊයේයෝ එක්ක එතකොට ඊයේයෝ එක්ක එකතුලා අනියේයෝ කියලා හැදෙනවා හොඳයි එහෙනම් පාඩමේ ඊළඟ කොටසට අපි යමු මෙන්න යොන්සප් කොටස තියෙනවා මේවා ඔයාලා තනියම කරන්න ඕන වීඩියෝ ටික හදලා මම වෙනම දාලා තියෙනවා ඔයාලට ඒක බලන්නත් පුළුවන් මුන්හා කොටසට යමු අපි බලමු කියලා සංස්කෘතිය කොටස හංගුගේ ච්වාසික් මුන්වා කොරියානුවන්ගේ බිම ඉඳ ගැනීමේ සංස්කෘතිය කියවලා බලමු මොනවද තියෙන්නේ කියලා හංගුවන් පදක්කේ අංජාසෝ සෙංවල් හානන් ච්වාසික් මුන්වාගා පල්දල් හෙස්සුනිතා කරේසෝ හංගුක් සරම්දරන් තෙබුගුන් චිපේසෝ සිම්පරල් පොත්කෝ සෙංවල් හම්නිතා කරිගෝ සිම්පරල් පොත්කෝ තරෝ කාසෝ සික්සාරල් හන සික්තන් දෝ ඉස්සම්නිදා පැහැදිලි කරගමු හංගුගන් පදක්කේ අංජාසෝ කොරියානුවන් හංගුගන් කියලා කියන්නේ කොරියානුවන් පදක් කියලා කියන්නේ බිම බිම ඒ හංගුගන් පදක්කේ බිමේ බිමේ අංජාසෝ අංජා කියලා කියන්නේ ඉගෙන ඉඳගෙන අංජාසෝ සෙංවල් හානන් ච්වාසික් මුන්වාගා පල්දල් හෙස්සම්නිදා සෙංවල් හානන් කියලා ජීවත් වෙන ච්වාසික් මුන්වාගා ච්වාසික් මුන්වාගා කියලා කියන්නේ මේ ඉඳගැනීමේ සංස්කෘතිය බිම ඉඳගැනීමේ සංස්කෘතිය පල්දල් හෙස්සම් නිදා තවමත් ඉතිරි වෙලා තියෙනවා කියන්නේ මේක සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට ඇවිල්ලා තවමත් මේක ආදි කාලේ ඉඳන් ඇවිල්ලා අද වෙනකොට මේක ඉතුරු වෙලා තියෙනවා අදටත් මේක පවතිනවා කියලා කියනවා කරේසෝ ඒ නිසා හංගුක් සරම්දරන් ඒ නිසා කොරියන් පුද්ගලයෝ තෙබු වුන් බොහෝ විට චිවේසෝ සිම්පරල් පොත්කෝ ගේ ඇතුළ ඉඳ ගෙදරදී සිම්පරල් පොත්කෝ බාට ගලවලා සෙංහල් හම්නිදා ජීවත් වෙනවා. ඒ කියන්නේ මෙයාලා ඇතුළට බාට දාන්නේ බාට ගලවගෙන තමයි ඇතුළ ඉන්නේ කියලා කියන ඉතින් අපිත් එහෙමනේ. කරිකෝ සිම්පරල් පොත්කෝ ඒ නිසා සිම්පරල් පොත්කෝ බාට ගලවලා තරෝ කාසෝ ඇතුළට ගිහිල්ලා
තෙරෝ කාසෝ කියන්නේ තෙරෝ කදා කියන්නේ ඇතුළට යනවා කියන එක. තෙරෝ කාසෝ සික්සාරල් හානන් ආහාර ගන්න. සික්සාර හානන් කියන්නේ හානන් කියන්නේ කරන කියන අර්ථය. සික්සා කියලා කියන්නේ මේ අපි ආහාර ගන්න එකට. ආහාර ගන්න එක තමයි සික්සා. සික්සා සික්සා හදා හරිද? සික්සා කියන්නේ සික්සාරල් හේයෝ ආහාර ගන්නවා කියන එක. කෑම කෑවද කියලා අහන එක තමයි මොගොයෝ කියන එකත්. හරි, ඒනට මොගොයෝ කියනට වඩා සික්සා කියන්නේ මේ අපි අහන්නේ සික්සා සික්සාරල් හෙස්සෝයෝ කෑම කෑවද කියලා අහන්න පුළුවන්. සික්සා කියන්නේ ආහාර ගන්න. සික්සාරල් හානන් ශික් තන්දෝ ආපන ශාලාත් තියෙනවලු මේ ඉස්සම් නිදා. ඒ කියන්නේ බාටර් දෙක ගලවගෙන ගිහිල්ලි ඉවරලා ඇතුළට ගිහිල්ලා වාඩි වෙලා බිම ඉඳගෙන කන ආපන ශාලාත් තියෙනවා. ඉතින් මාත් මේ වගේ එකට ගිහිල්ලා දෙනවා ෆොටෝස් දාන්න බලන්න පුළුවන්. අද පෝස්ට් එකේ වෙනම දාන්නම් මේ සික්තන් එකේ වාඩි වෙලා කන විදියක් ගැන. ඉතින් මේක හරි මාතල්. ඉතින් ගලවගෙන යන්න ඕන බාටර් අනිවාර්යෙන්. එතකොට ගෙදරකට යනකොට අනිවාර්යෙන් බාට ගලවන්නට ඕන. එක එක මේ සංස්කෘතිය එක එක දේවල් තියෙනවා. ඉතින් ඔන්න ඔය කිව්ව විදිහට අනිවාර්යෙන් බාට ගලවලා යනකොට මේස් දාගෙන යන්න පුළුවන්. ඉතින් මතක තියාගන්නට ඕන කොරියාව ඉන්නකොට මේස් අනිවාර්යෙන් හොදන්න මතක තියාගන්න. මොකද සමහර කොරියන් අය මේ ඉන්නවා මේස් හොදන්නේ නැහැ. ඇවිල්ලි ඉවර වෙලා ගලවනකොට කණ්ඩ යන්න බෑ, ගඳයි. නිසා අනිවාර්යෙන් කොරියාව ඉන්නකොට අනිවාර්යෙන් දවසට එක මේස් එකයි ජෝඩු දෙකයි එක ජෝඩුවයි භාවිත කරන්න. නැතුව අර සමහර පුරුදු තියෙනවනේ අර මේස් දෙක ආයෙම දාන එක. ඔය මට එහෙම පුරුදු තිබිලා තියෙනවා ඉස්සර ලංකාවේ ඉස්කෝලේ යන කාලේ. කම්මැලිකමට අම්මෝ දැන් නැහැනේ, හේදුවෙත් නැහැ. ඉස්සර මේස් ඉතින් ජෝඩු දෙකයි තියෙන්නේ. ජෝඩු දෙක තියෙනකොට අනිවාර්යෙන් ඇවිල්ලා හවසට හොදන්න ඕන නේද? ඒක නැත්තම් බහුවදාට දාන්න නැහැ. ඉස්සර වේල ගන්න විදිහකුත් නැහැ. සමහර දවසවලට ඉතින් ඔය මේස් දෙක අයින් එකෙන්ම අයින් කරනට අක්කාර මැද ගන්න. උදේටම හොදනට අක්කාර බලනකොට මේස් දෙක නැහැ, සපතු දෙක අස්සෙම. කවදාව සපතු දෙක අස්සේ මේස් දෙක දාන්න එපා. ඒ කියන්නේ මේ පැයකට දෙකකට හමන්නේ මුළු දවසක්ම සපතු දෙක ඇතුලේ මේස් තියන්න එපා. මේ වගේ නරක පුරුදු මං ගාව තිබිලා තියෙනවා. මම ඒකයි කියන්නේ වලට හදාගන්න. ඒ වගේ දේවල් කරන්න එපා. පිරිසුදු ගම කියන එක ගොඩක් වැදගත්. ඒකර හංගුගන් පදක්කේ අංජාසෝ සෙන්වල් හානන් ජ්වාසික් මුන්වාගා පල්දල් හිස්සම් නිතා. කොරියානුවන් පදක්කේ අංජාසෝ බිමේදගෙන සෙන්වල් හානන් ජීවත් වන ජ්වාසික් මුන්වාගා පල්දල් හිස්සම් නිතා. විමේදගෙන සංස්කෘතිය තවමත් පැවතගෙන එනවා. කරේසෝ හංගුක් සරම්දරණ ඒ නිසා කොරියානු පුද්ගලයන් තෙබුගුන් චිපේසෝ බොහෝ විට ගෙදර ඉඳලා සිම්පාරල් පොත්ගෝ බාටගලවලා සෙන්වල් හම් නෙදා ඉන්නවා ජීවත් වෙනවා. කරිකෝ සිම්පාරල් පොත්ගෝ තෙරෝ කාසෝ එයින්ද බාට ගලවලා ඇතුළට ගිහිල්ලා සික්සාරල් හානන් සික්තන්දෝ ඉස්සම් නිදා. බාට ගලවලා ඇතුළට ගිහිල්ලා ආහාර ගන්න සිත්තනු තියෙනවා. ආපන ශාලත් තියෙනවා. හොඳයි, පැහැදිලි ඇති ඒ ටික. සෙන්හල් පිල්සුපුම් ගැන අපිට ඉගෙන ගන්නට තියෙනවා. මේ මොනවාද අපිට ජීවිතයේ අවශ්‍ය වෙන උපකරණ. සේමියොන් තෝපු, මේ දෙකේම අර්ථය එකයි. සේමියොන් තෝපු බලන්න මොනවාද අපිට අවශ්‍ය වෙන උපකරණ. මෙන්න තියෙනවා ටිෂු, ටවල් එක තියෙනවා, රේසර් එක, ටූත්බ්‍රෂ් එක, සබන් තියෙනවා. මේ මොනවාද මේ මේ කප් එකකුත් තියෙනවා. බලමු මොනවද මේ තියෙන දේවල් කියලා. ලින්ස්, කන්ඩිෂනර්ස් ඔළුවට දාන ඒවා, ෂැම්පූ, ෂැම්පූ ෂැම්පූ අපිට අවශ්‍ය වෙනවා, පිනූ කියන්නේ සබන්, චිත්සූල් මෙන්න චිත්සූල් එක තියෙනවා, ටූත්බ්‍රෂ් එක, චීයක් චීයක් මේ තියෙන චීයක් ටූත්පේස්ට් එක, සුගොන් ටවල් එක, මෙොන්දෝගී රේසර් එක, හ්යූජී හ්යූජී ටිෂු ටොයිලට් පේපර්. අපි නම් හ්යූජි පාවිච්චි කරන්නේ ඇයි ලංකාවේදී මූණ පිහින්න. කොරියාවේදී හ්යූජි පාවිච්චි කරන්නේ ටොයිලට් එකට යන්න, වතුර භාවිත කරන්නේ නැහැ. එනෙස ඉතින් හරි අමාරුයි. අපි වගේ කෙනෙක්ට ඇවිල්ලා මුලින් හුරු වෙන්න හරි අමාරුයි මෙන්න මේ ටිෂු පාවිච්චි කරන එක. නමුත් ඒක කාලයක් භාවිත කරනකොට ගැටලුවක් නැති වෙනවා. නමුත් මම දැනටත් මෙන්න මේ ටිෂු පාවිච්චි කරන්නේ නැහැ. ටිෂු එක්ක වතුර අනිවාර්යෙන් පාවිච්චි කරනවා. වතුර පාවිච්චි කරන්නේ ක්‍රමයට. කවුරු හරි කොරියාවට ඇවිල්ලා මේ කොරියාවේ සාමාන්‍ය වතුර භාවිත කරන්නේ නැහැ වොෂ්රූම් එකට ගිහිල්ලා. ඉතින් ඔබ සෑහෙන ප්‍රශ්නයකනේ. අපි වගේ රටක ලංකාවේ කට්ටියට වගේ පකිස්තාන් කට්ටියට ඔබ සෑහෙන ප්‍රශ්නයක්. ඉතින්
මේකට ක්‍රමයක් තියෙන එක ක්‍රමයට කරන්න ඕන නිසා ලංකා විදිහටම එතකොට කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ විදිහටම පිරිසුදු කරගන්න පුළුවන් ඉතින් ඒක කරන ක්‍රමයට කරන්න මම කියන්න ඕනේ ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න එතකොට හියුජි පාවිච්චි කරන්න පුළුවන් මේක ගැක්කුවක් නැහැ හියුජි පාවිච්චි කරන එක මෙයාලා ටිෂු පාවිච්චි කරන්න මොකටවත් නෙවෙයි මෙයාලගේ දැන් හිතන්න සීත කාලයක් ආවම වතුරේම හරි අමාරු ඉස්සර. මෙයාට පුරුදු වෙන්න ඇත්තේ මේ දේවල් නිසායි. වගේම පිරිසුදුකම කියන එක ගැන හිතන නිසා වෙන්නට පුළුවන්. එතකොට මෙයාලා අතින් කවදාවත් කැම කන්නේ චොප්ස්ටික් දෙක පාවිච්චි කරනවා හැන්දත් එක්ක. ඉතින් ඒ නිසා මෙයාලගේ ඒ ක්‍රියාවලිය පිරිසුදුව කරගන්න ඕන කියලා එයාලා හිතන විදිහට එයාලා එක් කරාට අපිට නේ ඒක ගැලපෙන්නේ නැහැ කොහොමත්. ඉතින් අපිට එහෙම ඉන්න බෑ. අපිට ඒක හොදන්නම ඕන. හොඳයි ඉන්නකොට ඔන්න කොප් එකක් කොප් කප් එකක් තියෙනවා මේකේ මොන හරි දාගන්න පුළුවන් නැත්නම් ඔන්න වතුර බොන්න කප් එකක් වගේද කියලා දන්නේ නැහැ මේකේ මොකක් හරි වැඩක් ඇති මට නම් මේකේ වැඩක් තේරෙන්නේ නැහැ මම මේ කප් එක පාවිච්චි කරන්නේ නැහැ මේ වගේ මම මේ වගේ කප් එක පාවිච්චි කරන්නේ මොකටවත් නෙවෙයි මගේ රේසර් ටිකයි ටූත් බ්‍රෂ් එකයි දාලා තියන්නේ විතරයි හොඳයි ඉතින් ඔන්න පැහැදිලි ඇති මේ ටික අපි ඉගෙන ගත්තා ඉතින් ඔන්න ඉතින් ඊළඟට අපිට තියෙනවා තත් ගී කොටස ප්‍රශ්න ටික කරමු තද්ගී ප්‍රශ්න ටික 27 වෙනි වොයිස් ට්‍රැක් එකට අදාළව තමයි මේ තද්ගී කොටස දෙන්නේ අපි ඉතින් 27 වෙනි වොයිස් ට්‍රැක් එකට සවන් දීලා මේ අභ්‍යාස කොටස දැන් කරමු මේක තියෙන්නේ තරන් කොසල් කොහොරසිප්සියෝ ඇහෙන දේ තෝරන්න කියලා ඉල්බොන් පළවෙනි යෝගි යෝගි අන්න ඊබොන් දෙක සිජන් නම් සිජන් දින් තුන්වෙනි එකේ සම්බොන් අපේගේ කොට්ටේ උන්න හතරවෙනි එකේ තියෙන පැහැදිලිද උන්න බලන්න තරන් ගොසල් කෝරසිප්සි ඇහෙන එක තෝරන්න කියලා කිව්වේ ඉරේසෝ සම්බොන් එකේ ඉඳන් තුන වෙනකන් තරන් ගොසල් ඇහෙන එක කෝරසිප්සියෝ තෝරන්න කෝරදා කියන එක තමයි ක්‍රියාපදය කෝරසිප්සියෝ තෝරන්න බලන්න පළවෙනි එක දී අපිට කිව්වේ යෝගි කියලා දෙවෙනි එකේදී කිව්වේ මොකද්ද සිජන් කියලා වගේ මතක තුන්වෙනි එකේදී කිව්වා පේගේ කොට්ට අපි ආයෙත් අහලා බලමු බලන්න ඒ වචන ටිකේ විදිහට ඇහෙනවද කියලා ඊළඟට සායසෝ ඕබන් හතර ඉඳන් පහ වෙනකම් තාම් කරිමල් පොගෝ අල්මජන් තේදබල් කෝරසිප්සියෝ පහත රූප බලලා ගැලපෙන ප්‍රකාශය තේදබ් කියන ප්‍රකාශය කෝරසිප්සියෝ තෝරන් කරිම් කියලා කියන්නේ රූපෙට තාම් කියන්නේ ඊළඟට නැත්තම් පහත කියලා අපි මෙතනදි ගමු තාම් කරිමල් පහත රූප පොගෝ බලලා අල්මජන් තේදබල් ගැලපෙන ප්‍රකාශය කෝරසිප්සියෝ තෝරන් තොර මේ රූපෙට අදාළව අපිට වොයිස් එක ඇහෙනවා තියෙන්නේ මොකේද කියලා තමයි සටහන් කරන්නට ඕන. තන් ක්‍රීමල් බෝ අල්මජන් ගොසල් කෝරුසිප්සියෝ 4번 1 사무실 2 세탁소 3 화장실 4 기숙사 동민이가 하리네 화장실 බලන්න පස්වෙනි එක චිගා වොලට් එකලු යොක්කොන් පාස්පෝට් එකලු හරි ඊබුල් එකලු බෙඩ්ෂීට් එකලු තුන්වෙනි එක හතරවෙනි එක කෝල් කණ්ණාඩිලු නැහනේ හරියනවා දෙවෙනි එකනේ දෙවෙනි එකේ තමයි යොක්කොන් කියලා කිව්වේ ඕනනම් අපි ආයෙත් අහලා බලමු හජන්සි සා තුන්වෙනි එක හජන්සි පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි එක වොලට් එකලු දෙවෙනි එකේලු තියෙන්නේ පාස්පෝර්ට් එක එහෙනම් හරි හොඳයි ඉතින් ඔන්න ඔය විදිහට පැහැදිලි ඇති කතන්දරේ ඊළඟට ඉතින් අපි යමු ඉල්ගී කොටසට මේ වගේ ප්‍රශ්න විභාගේ දෙනවා
රූපය බලලා නිවැරදිව සටහන් කරන්න. මේ වගේ ප්‍රශ්න දෙකක් අනිවාර්යයෙන්ම එනවා විභාගෙදී. ඒ නිසා මේ නාම පද දැනගෙන ඉන්න එක මේකට ගොඩක් වටිනවා. මේ වගේ ප්‍රශ්න දෙකක් අනිවාර්යයෙන්ම එනවා විභාගෙදී. පළවෙනි ප්‍රශ්න ටිකේදී මේ වගේ ප්‍රශ්න දෙකක් අනිවාර්යෙන් බලාපොරොත්තු වන්න. ඔන්න 1 සිට 3 දක්වා තියෙන එක බලන්න. තාම් ක්‍රිමල් පොගෝ මත්නම් තනෝර කෝරසිප්ෂෝ. තාම් ක්‍රිමල් පහත රූප පොගෝ බලලා මත්නම් කියන්නේ නිවැරදි තනෝර වචන කෝරසිප්ෂෝ තෝරන්නලු. මත්නම් තනෝර නිවැරදි වචනේ තෝරන්නලු මේ රූපෙට ගැල. පළවෙනි එකේ තියෙනවා ජිප් කියලා, දෙවෙනි එකේ තියෙනවා සිජන්, තුන්වෙනි එකේ හොයසා, හතරවෙනි එකේ මාත. චිප් කියන්නේ ගෙදරට, සිජන් කියලා කියන්නේ පොලට, හොයසා කම්පැනි එක, මාත කියලා කියන්නේ මාට් එකට. ගැලපෙන්නේ පළවෙනි පිළිතුර ජිප්. දෙවෙනි එක මියොන්සිල් සැලුන් එකක්ලු, ෆියොනේජොම් පැවිසි අතර පුරා විවෘත සාප්පුවක්ලු, සෙතක්සෝ ලොන්ඩ්‍රි එකලු, සුපර් මාකට් එකලු. සුපර් මාකට්ලු නෑනේ, මේක සෙතක්සෝයනේ. සෙතක්සෝ ප්‍රතිශෝධන ස්ථාන. තුන්වෙනි එකේ තියෙනවා බලන්න ඊබුල්. ඊබුල් කියලා කියන්නේ බෙඩ්ෂීට් එකට, ඌසාන් කුඩයට, යොල්සෝ කියන්නේ යතුරට, කබන් කියන්නේ බෑග් එකට. එහෙනම් ගැලපෙන්නේ මොකද්ද? දෙවෙනි පිළිතුර ඌසාන් කුඩය. හතර සහ පහ ප්‍රශ්න. පින්කනේ තරෝකල් කජන් අල්මජන් ගෝසල් කොරසිප්ෂෝ. පින්කනේ හිස් තැනට තරෝකල් ඇතුල් කරන, ඇතුල් කරන්නට කජන් අල්මජන්. කජන් කියන්නේ වඩාත්, අල්මජන් කියන්නේ ගැලපෙන, කෝස එක. කෝරසිප්ෂියෝලු තෝරන්නලු, හිස් තැන තුළට වඩාත් ගැලපෙන එක තෝරලු. මේ වගේ ප්‍රශ්න 6-7ක් එනවා. මේක වැඩිපුර මේ වගේ ප්‍රශ්න තමයි විභාගෙ තියෙන්නේ. මෙන්න මේ පින්කම් ප්‍රශ්න, මේවා හිස් තැන් පිරවීමේ ප්‍රශ්න තමයි ගොඩක්ම එන්නේ. බලන්න කියලා යෝගිගා හිස් තැනක් ඉම්නික්කා වෙනවද, මෙතන කොතන වෙනවද කියන එක අහන්නේ. පිළිතුරු දිල දෙන සමුචිරිම් නිදා. එහෙනම් මෙතෙන්ට යෝගිගා කියන එකට අදාළව මෙතන අපිට දාන්න පුළුවන්ද ඔන්ජේ කියන්නේ කවද්ද, නුගු කියන්නේ කවුද, ඔදි කියන්නේ කොහෙද. එහෙනම් ඔදි කියන එක මෙතෙන්ට දාන්න පුළුවන් යෝගිගා. ඔදි ඉම්නික්කා මෙතන මොකක් වෙනවද? මුසෙන් කියන්නේ මොන කියන අර්ථය. යෝගිගා මොන ඉම්නික්කා මෙතන මොන වෙනවද කියලා අහන්නේ. ඔදි මෙතන කොතන වෙනවද, ඔදි කොහෙද, යෝගිගා ඔදීම් නික මෙතන කොහේ වෙනවද කියලා අහනවා. පස්වෙනි එකේ බලන්න අපි තියෙන නාමපද ටික මුලින් බලාගෙනමු. වේ කියන්නේ ඇයි, මෝ කියන්නේ මොකක්ද, චන්සෝ කියන්නේ ස්ථානයක්, නරා කියන්නේ රටක්. චොගේ හිස්තැනක් තියෙනවා, යේයෝ තියෙනවා. කජුක් සජිනියයෝ පවුලි පින්තූරේ වෙනවා කියලා පිළිතුරු දීලා තියෙනවා. එහෙනම් අපිට චෝගේ වේයෝ ඔතන ඇයි වෙනවද කියලා අහන්න බෑ. චෝගේ මොයේයෝ ඔතන මොකක් වෙනවද කියලා අහන්න පුළුවන්. චන්සෝ චෝගේ චන්සෝයේයෝ ඔතන ස්ථානයක් වෙනවද? නැහැ. මාන්න බෑ. චෝගේ නරායේයෝ ඔක රටක් වෙනවද? නැහැ. ගැලපෙන්නේ නැහැනේ. කිසුක් කජුක් සජින් කිව්වම මොයේයෝ කියන එක තමයි දෙන්න ගැලපෙන්නේ, මෝ කියන එක. එහෙනම් චෝගේ ඔතන මොයේයෝ මොකක් වෙනවද? කජුක් සජිනියෝ. එහෙනම් දෙවෙනි පිළිතුර තමයි ගැලපෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ. හොඳයි, ඉතින් ඔන්න අද පාඩම කතා කර අපි ඊළඟට කතා කරනවා 8 පාඩම ගැන. මේ පාඩම ගැන කතා කරන්න කලින් අපි වීඩියෝ එක කරලා තියෙනවා කොරියානු භාෂාවෙන් වෙලාව කියමු කියලා. මෙන්න මේ වෙලාව කියන එක ගැන බලලා ඉන්න ඉලක්කම් පාඩමත් එක්ක. මේ පාඩම් දෙක ගොඩාක් වැදගත් වෙනවා 8 පාඩමට. ඒ නිසා හොඳින් ඒක සර්ච් කරලා බලන්න. මම කාඩ් එකක් දාන්නම් දැන් උඩින්, ස්ක්‍රීන් එකේ මේ උඩින් දැන් දාන්නම්. මේ හරියට වෙන්න බලාගෙන ඉන්න. කොරියානු භාෂාවේ කාලය සහ ඉලක්කම් ගැන ඉගෙන ගන්න. මුලින්ම ඉලක්කම් ගැන ඉගෙන ගන්න, ඊළඟට කාලය ගැන ඉගෙන ගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ඊළඟ සතියේ අපි මේ පාඩම ගැන කතා කරන්න කලින් වෙලාවක් තියෙන වෙලාවට මම ওই කිව්ව පාඩම් දෙක අනිවාර්යෙන් බලලා ඉන්න. එහෙනම් හොඳයි, අපි ඊළඟ සතියේ හමුවෙමු පාඩමත් එක්ක. හැමෝටම බුසරණයි. හොඳින් වැඩ ටික කරගන්න, ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න, කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා ඔයාලගේ අදහස් ගැන. හොඳයි, එහෙනම් අපි ඊළඟ පාඩමේ නැවත හමුවෙමු.